බොලිවියාවේ හමුදා කැරල්ලක් නිර්මාණය කරනු ලැබූ හමුදා ජනරල්වරයා අත්අඩංගුවට ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව හමුදා කණ්ඩායම් ඒකාබද්ධව ජනරල් යුවාන් චෝ සුනින්ගා රටේ පාලන බලය අල්ලා ගැනීම සඳහා ප්‍රයත්නයක් දරනු ලැබුවා. කෙසේ වෙතත් එය අසාර්ථක වුණා. ජනාධිපති ලූයිස් ආස් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සංවිධානය කරන ලද හමුදා කැරැල්ල අකර්මණ්‍ය වුණු බවයි. ඒ අනුව වාර්තා වන තොරතුරු වලට අනුව සුනින්ගා හමුදා ජනරල්වරයා ජනාධිපති මන්දිරය පැටලීමට යුද ටැංකියකින් ඇතුළු වීමට සිදු කර තිබුණා. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු වලට අනුව සුනින්ගා මාංචු සහිතව පොලිස් මෝටර රථයක නංවාගෙන යන ආකාරයක් මේ වන විට ප්‍රදර්ශනය කර තිබෙනවා. දේශපාලනික වශයෙන් ඇතිවිය හැකි අස්ථාවරත්වය ව්‍යාකූලතාවයන් බොලිවියාව පුරාම අපට නිරන්තරයෙන් අහන්නට ලැබුණා. මිලියන 12ක ජනතාවක් සිටින දකුණු අමරිකානු රාජ්‍ය බරපතල ආර්ථික ව්‍යසනයකට මුහුණ දෙන අතර මාස කිහිපයක් පුරාම මේ ව්‍යසනය නිසාවෙන්ම වීදි තුල විරෝධතා ක්‍රියාත්මක වී තිබුණා. අමරිකා එක්සත් ජනපදයේද මේ සිදුවීම ඉතා සමීපව අධ්‍යයනය කරන බවට ප්‍රකාශ කර තිබුණා. තෙල් හිඟය, ඩොලර් හිඟය, මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිවීම, විදේශීය සංචිත ශ්‍රය වීම තුළ රාජ්‍ය බරපතල අර්බුදයකට මුහුණ දී තිබුණා. සුනින්ගා හමුදා ජනරල්වරයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳවද රට තුළ විවිධ සංවාද මතුව තිබෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ ඔහුව අත්අඩංගුවට ගනිමින් හමුදා කැරැල්ල මැඩ පැවැත්වීමට හැකියාව ලැබුණු බව මේ වන විට බොලිවියානු ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු රාජ්‍ය බරපතල අර්බුදයකටයි දකුණු අමරිකානු රාජ්‍ය මුහුණ දෙමින් සිටින්නේ.